जन दिन यम मैनी के नगितला පසුරතුනයි විනාඩි 10යි වෙලාව දැන් ඔබ එකතු වෙලා ඉන්නේ සමාධි ගුවන් සරයක. ඉතින් ඔබ මේ පින් භූමිය ඔබේ ගමේ පන්සල දෙවිනවර වාවුව වනවාසල පුරාණ රජ මහ විහාරස්ථානයේ මේ මහා පින් කම්මාලාව මම අපූර්වවට ලස්සනට සිදු කරන අතර වාරි සමාධි ගුවන් සරොස්සේ මෙතන සිට අන්තර්ජාලය හරහා අපි මුණ ගැහෙනවා ලෝකයේ ඔබ කොතැනක හිටියත් අපි අහගෙන ඉන්නවා අපි නරඹමින් ඉන්නවා නම් මෙම ධර්ම දේශනාව නැරඹීමේ අවස්ථාව ඉද කඩවෙන් වෙනවා එමනම් අපි ධර්ම දේශනාවට ඉද කඩවෙන් කරගන්නටයි මේ සූදානම් වෙන්නේ साधु 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 वासनावंत सुपिन बर पिन्वतुने देविनवर ऐतिहासिक वनवासल पुराण महाविहारस्थाने वार्षिक कठिन चीवर महापुण्योत्सव निमित्तेन दिन तुनक पुरावट पवत्वन्नट यदिन मे महापिंकमे अद इल्पुर पसलोसक पोदा अपकिरे महत्तनुकंपावेन धर्मदेशनाव सिदुकिरे मुदसा වැඩමවා වදාළ අති ගෞරවනීය දේශකයන් වහන්සේ ගොඩඋඩ භවනා මධ්‍යස්ථාන අධිපති ගුවන්විදුලි සහ රූපවාහිනී සුමදුර සද්ධර්ම දේශක අතිපූජනීය වල්ගම සුමේද අපේ පණ්ඩිත හඳුරන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් පාදහාභි වන්දනෙන් යුතුව අප සිහිපත් කරනවා උන්වහන්සේ අපි පිළිගනු ලබනවා අද මේ පින්කමේ දායකත්වයේ ගෙන කටයුතු කරනවා වාව්ව ගල් කැටි හේන පදිංචි උමේෂ් දඩල්ලගේ මහත්මයා සහ රුවන් සම්පත් යන ආදරණීය ඒ මහත්තුන් දෙපළ පින්කමේ ආරමුණ විදියට සටහන් කරනවා 2019 දෙවැනි මාසේ 27 වෙනි දින තම දෙවියන් සමගත් සුනිත් දඩල්ලගේ ආදරණීය පියතුමාණන්ට පුණ්‍යානුමෝදනාවන් ඉක්කිරීමත් එවගේමයි මාදරණීය මෑණියන් කේඩී ශිරාණි මෑණියන්ට සත් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම මූලික චේතනාවෙන් යුතුව අද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. එමනම් මේ සියලු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියන පින්බර චේතනාව යුතුව දේශකයන් වහන්සේ පිළිගැනීමේ අනුශාසනාව සිදු කිරීමට විහාරස්ථානයේ විහාරාධිකාරී අති ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරන්නට සමාධි ගුවන්සර මැදිරිය සිට මා මයික්‍රෝනේ යොමු කරනවා මා හිතමිතුරු ජ්‍යෙෂ්ඨ සංවේදක එම්ජී ප්‍රේමරත්න සහෘද අපේ කල්යාණ මිත්‍රාට ස්තුතියි චරිත සුපින්මත්නි ඓතිහාසික වාව වනවාසල පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පාතුම් ලබන කටින පින්කම්මාලාභේ තවත් එක් සුවිශේෂී සම්දිස්ථානයක් සනිටුහන් කරමින් අද මෙතෙන් සිට පාතුම් ලබන ධර්මදේශනාව සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව වැඩමකට වදාලා වූ ගෞරවනීය දේශක ආනන්ද මහන්සී අප විහාරස්ථානයේ වෙනුවෙන් සහ අප දායක පින්වතුන් පින්වතියන් මෙන්ම අපට සවන් දෙන සීලෝම පින්වතුන් පින්වතියන් වෙනුවෙන් ගෞරවනීය පිළිගැනීම උදෙසා මා නමස්කාර පූර්වකව ආරාධනය කරන ලබනවා වාව වනවාසල පුරාණ විහාරාධිකාරී තල්ලාරඹ ශ්‍රී මහේන්ද්‍රාරාම මූලික පිරිවෙන් ප්‍රති ශාස්ත්‍රපති අවසරයි කඹුරුගම්මේ පුණ්‍යරත්න ස්වාමීන් වහන්සේටයි මා මෙතෙන් සිට මයික්‍රොෆෝනෙ යොමු කරන්නේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගැනීම උදෙසා අවසරයි ස්වාමීනි මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුන ගොඩඋඩ භාවනා මධ්‍යස්ථාන අධිපති විචිත්‍ර බහානි විචිත්‍ර ධර්මදේශක අපේ කල්යාණ මිත්‍ර වල්ගම සුමේද පණ්ඩිත හාමුදුරන් වහන්සේ තින් උන්වහන්සේ අපි ආරාධනාවක් සිද්ධ කරොත් පුළුවන්කමක් තිබුණොත් මේ අනිවාර්යයෙන්ම වඩිනවා මොකද හේතුව තින් උන්වහන්සේ දැන් බොහොම දක්ෂ
व्यक्त कथिक धर्मधर स्वामींद्रियन हंसे नम इसे हंसे अपी कुडा काल इंदलम बहुम हितवात्ते दा मिदातुर अवरुदु समहार विट विसी हतरक विसी पहाक वेनी ඊටත් එහා යන්න පුළුවන් ඒ වගේ කාල පරාසයක තුල තිං උන්වහන්සේ කුඩා කාලේ ඉඳලම අපි දන්නා කියන ස්වාමීන් වහන්සේ නමක් තිං එදා මෙදා අතර උන්වහන්සේ ශාසනික වශයෙන් ඉතාමත් මහා මෙහෙවරක් කරනවා ගොඩ උඩ බෞද්ධ පන්තිස්ථානය විචිත්‍ර විසිතුරු බුද්ධාලම්මන ප්‍රීතියක් ඇති ස්ථානයක් බවට උන්වහන්සේ සකස් කරගෙන දකින්න පුද්ගලයන්ගේ ජන ප්‍රසාදයට පත්වන විදියට ඒ කාර්ය උන්වහන්සේ සිද්ධ කළ තිබෙනවා. නිසා ඒ බව සිහිපත් කරමින් අද දවසේදී ඉනිසාම මේ ධර්ම දේශනාව ලෝපුරා සිටින ශ්‍රවණය කරන හන සමාදිලව් ඔස්සේ Facebook ඔස්සේ මුළු විශ්වයටම මේ උතුම් වූ පුණ්‍ය කර්මීය මුදාහරිනවා මේ සඳහා චානක මහත්මා සූදානමින් සිටින්නේ චංගිතමන්ටත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරමින් අද දවසේදී තින් පියුතුන් වූ පුණ්‍ය කර්මය සඳහා මේ පින්නතුන් දායකත්වය බාරගෙන මේ හැම දෙයක්ම සිද්ධ කරනවා පින්කම් කීපයකටම එයත්න් දායකත්වය ලබා දුන්නා ඒ පිළිමදවත් අපි සිහිපත් කරනවා ඉතින් මේ දවස්වල ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය නිසා මේ ආකාරයට මේ විදියට තමයි මේ උතුම් වූ පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ නිසා වැඩි කාලම් වේලාවක් නොගෙනව මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන හැටියට බොහොමත්ම ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කරනවා ගොඩ උඩ බෞද්ධ මත මේ අවස්ථාවේදී මතක් කරන දෙහත් පට්ටිය පිළිගන්වලා උන්වහන්සේට මේ පුණ්‍ය කර්මය සඳහා ආරාධනා කරන්න समन्ता चक्रवालेसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्तधं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नत्ति जातस्स अमरनं ति साधु कियान वाव वनवासल पुराण राजमहा विहार स्थानीय तल्लरंब श्री महेंद्राराम महाविहारे अन विहार गणेहि
ආධිපත්‍ය උසලන විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායෙහි ජේෂ්ඨ කාරක සංඝ සභික ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර ශාස්ත්‍රපති අපේ පරම පූජනීය කඹුරුගමේ ගුණරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රධාන වාව වනවාස පුරාණ රාජ මහා විහාරාධිකාරී තල්ලරඹ ශ්‍රී මහේන්ද්‍ර පිවන් විහාරය යන උභය මහා විහාරාධිකාරී තල්ලරඹ ශ්‍රී මහේන්ද්‍ර මৌলিক පිරිවෙනේ ගරු පරිවෙනාධිපති අපේ කල්යාණ මිත්‍ර අපේ පූජනීය කමරුගමේ පුඤ්ඤරතන පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන සද්දි විකාරික පිනැති මහා සංඝරත්නයෙන් අවසරයි අද ඉල්පුර 15ක් පොහේ දවසේ මේ ඓතිහාසික පින්බිමෙහි මේ බණ මඩුවේහි හිමිදිරි උදෑසන ඉඳලා මේ මොහොත දක්වාම උපෝසත අස්ථාංග සීලේ සමාදන්ව සිටින සදහම් ශ්‍රවණය කිරීමේ අභිලාෂයෙන් පසුවන එවගේ මේ උත්තුංග පින්කමෙහි දායකත්වයේ දරන එවගේ මේ සමාධි ටීවී ආයතනයේ මගින් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන රටවාසී ලෝවැසි පිනැති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි දැන් බලාපොරොත්තු වන්නේ හොරාවක කාලයක් ඔබගේ ජීවිතයේ වටිනාම පින්කමක් සිද්ධ කරන්නට වටිනාම දානයක් සිද්ධ කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං චිනාති කියලා මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා අග්‍රයි ශ්‍රේෂ්ඨයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම ශ්‍රවණය කිරීම ඒ සඳහා දායකත්වයේ සැපවීම ඒ උතුම් පින්කමක් ඉල්පුර 15ක් පොහේ දවසේ මේ ප්‍රදේශයට පමණක් නෙවෙයි රටටත් අන්තර්ජාලය ඔස්සේ සමාධියේ ගුවන් සර ඔස්සේ මුළු මහත් ලෝකයේම බණහන පිනැති පින්නතුන්ලට ඒ භාග්‍ය උදා කරලන වාසනාවන්ත හෝරාවක් බවට පත්වේවා කියන ආශිරි ප්‍රාර්ථනාවෙන් එවගින් මේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටම මේ උතුම් සද්ධර්ම දේශනාව නිවන් දොරටුවක් පිණිසම වේවා වේවා කියන ප්‍රාර්ථනා වෙනුවේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ ඕනෑම ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ඒ මූලික අරමුණ වෙන්ට ඕනෑ ශ්‍රවණය කරන ශ්‍රාවකයන්ට මේ ධර්ම දේශනාව අනේ මට මේ දිගු සසර නිමා කරලා ඉක්මනින්ම නිවන් අවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියන පරම චේතනාවයි දහම් දේශනාවක ශ්‍රවණය කර නැත්තන්ගේ මූලික අභිලාෂයේ පරමාර්ථය වෙන්න ඕනේ. පින්තුනේ ඒ අදහසින් මේ හෝරාවකට ආසන්න කාලයක් මම බලාපොරොත්තු වෙනවා මේ බණහන පින්වත් ඔබ හැම දෙනාටම ජීවිතේ වටිනාම මාතෘකාවක් ඔස්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මා එය පළමුවෙන් මේ විදියට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා මාතෘකා පාඨයේ හැටියට යොදාගත්තේ නත්ති ජාතස්ස අමරණං ඒ කියන්නේ මොකද්ද මේ ලෝකේ ඉපදුණු කිසි කෙනෙක් මොකද්ද වෙන්නේ කියන්නේ නොමැරි ඉන්නට ලැබෙන්නේ නෑ පින්වත්නි ඉපදුනා වූ හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම ගිහි පැවිදි අපි කවුරුත් මරණයට පත් වෙනවාමයි මං හිතනවා මේ මාතෘකාව මේ වෙනකොට මුළු ලෝකයටම කාලෝචිතයි මොකද මා ඉස්සරහා ඉන්න ඔය ඇතු හැමෝම වගේ මුඛාවරණ පැලඳගෙන ඉන්නේ මම මීටරේ පරතරයේ තියෙන නිසා දේශනාවට පහසුවක් නිසා
මේ හෝරාවක කාලය තුල ඉවත් කළාට අපිට දැන් ජීවත් වෙන්න වෙන්නේ ඉදිරියට ඒ විදියට අපි කවදාවත් ජීවිතේ නොහිතපු විදියට සෞඛ්‍ය පුරුදු පුහුණු වලට අපේ ජීවිත දැන් වේගෙන් ක්‍රමක්‍රමයෙන් පුරුදු පුහුණු වෙන්න ඕනේ එහෙම නොවුනොතින් කොයි මොහොතක කොයි වෙලාවේ ඔබගේ අපගේ ජීවිත නැති වෙලා යන්න වේදයි අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ හැබැයි එහෙම නොවුනා කියලා සදාකාලික ජීවිතයක් නම් ලැබෙන්නේ නැහැ නත්ති ජාත සමරණං අපි හැමෝටම කවදා හරි දවසක උරුම වෙන ධර්මතාවයක් මරණය කියන එක ඒ නිසා පින්නතුනේ මැරුණා කියලා අපේ ගමන අවසන් වෙනවද එහෙම ගමන අවසන් වෙන්නේ නැහැ తాවකාලික ජීවිතයක් නිමා වීමක් පමණයි හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඕනේ මම මුලින්ම මතක් කරලා දෙනවා ධර්මදේශනාවේ ආරම්භයේදීම ඔබ ගත කරන මේ ජීවිතය එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා ජීවිතය විහිළුවක් කොට ජීවත් කරවන්න හදන්න එපා මා එහෙම ඔබට යෝජනා කරන්නේ ඔබගේත් මගේත් මේ ජීවිතය තමයි මේ ලැබපු මනුස්ස ආත්ම භාවයේ තමයි අති දීර්ඝ වූ සංසාර ගමන පිළිබඳව මින් ඉස්සරහට ගමන් කරන සසර ගමන පිළිබඳව තීරණය ලබා දෙන තීරක මධ්‍යස්ථානයක තමයි ඔබයි මායි දැන් ගත කරන්නේ මගේ සසර පිළිබඳව තීරණයක් ලබලා දෙන එහෙම නැත්නම් තවත් තේරෙන භාෂාවෙන් කියනවනම් අපි කාගේත් සංසාර ගමන මොන විදිහට ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවද කියලා තීරණයක් ගන්න ආත්ම භාවයේ තමයි මේ ගත කරන මේ ජීවිතය ඒ නිසා එතරම් වටින එතනම් තීරණාත්මක ජීවිතයක් ගත කරන ඔබට අද මම මේ ධර්ම දේශනාවේදී පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වන්නේ ජීවිතේ කවරදාකමත් අමතක නොවන ඒ වගේම ජීවිතේ මතක් විය යුතු අවසාන මොහොතේම මතක් වෙනසා අවසාන මොහොතේ ඉස්මතු වෙන ධර්ම කාරණාවක් පිළිබඳවයි මා ඔබට දැන් මේ හෝරාවෙ තුල කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ පින්නතුනේ මම දැන් මෙතෙක් වෙලා කිව්වා අනිවාර්යෙන් අපි මැරෙනවා කියලා මැරුණා කියලා මේ ගමන අවසන් වෙන්නේ නෑ පින්නතුනේ ඉපදි ඉපදි මැරි මැරි යන සංසාර ගමනක් හැබැයි ඔබ හොඳට අහලා තියෙනවා බෞද්ධෝ හැටියට විශේෂයෙන් මරණ වේලාවේදී පහළ වෙන මරණ මංචකයේදී පහළ වෙන සිතක් තියෙනවා ඒ සිත හඳුන්වන නමක් තියෙනවා මොකද්ද ආව චුති චිත්තය කියලා අවසන් සිතුවිල්ල අන්නේ අවසන් සිතුවිල්ලට අනුව තමයි මගේ පින්නතුනේ මොකක් වෙන්නේද ඊළඟ උත්පත්තිය පිළිබඳව තීරණයකට එන්නේ මා මරණින් පස්සේ දිව්‍ය ලෝක යනවද මා මරණින් පස්සේ බඹලව යනවද මේ කියන සුගතියකට ගමන් කරනවද මා මරණින් මත්තේ මරණින් පස්සේ දුගතියකට අපායකට ගොහිල්ලා දුක් විඳිනවද කියලා තීරණය ලැබෙන්නේ ඔබෙත් මාගේත් මොන අවස්ථාවේදීද මරණ මංචකයේදී පහළ වෙන අවසන් සිතුවිල්ලට අනුව හොඳට මතක තියාගන්න. එහෙනම් මේ බණ කියන මටත් බණහන ඔබටත් කවදා හරි දවසක කොතෙන්දි හරි කොයි වෙලාවක හරි මොන විදියට හරි ඒකාන්තේම උරුම වෙනවා මොකද්ද? මරණ මොකද්ද? මරණ මංචකයක් උරුම වෙනවා. වෙනවද නැද්ද? කියන්න හරි අකමැති. නමුත් අකමැති වුණත් ඔබටත් මටත් අපි හැමෝටම ජීවිතේ කවදා හෝ දවසක මගේ පින්වත්නි මරණ මංචකයක් අත්විඳින්න වෙනවාමයි. ඒ මරණ මංචකයේදී මා දැන් ප්‍රකාශ කළ සිහිපත් කළ ඒ චුති චිත පහළ වෙන එක වෙනවාමයි.
ඒ සිතුවිල්ලට අනුවමයි අපි කාගේත් සංසාර ගමන මොකක් වෙන්නේද? නිර්මාණය වෙන්නේ. එහෙනම් දැන් මාතෘකාව ගොඩාක් දුරට එළියට ඇවිල්ලා තියෙන්නේ. බණේ මාතෘකාව තමයි මරණ මංචකයේදී බලවත් විය හැකි කර්ම මොනවාද කියලා ඉගන්වන එක. මොකද්ද? මරණ මංචකය ඔබටත් මටත් කවද හරි දවසක එනවා. මරණ මංචකයක් නොයන කෙනෙක් කාටවත් නැහැ. ඒ මරණ මංචකයේ අවසන් සිතුවිල්ලට අනුව තමයි අපි කාගෙත් මොකක් වෙන්නේද? සංසාර ගමන නිර්මාණය වෙන්නේ. එහෙමනම් ඒ නිර්මාණය වෙන සංසාර ගමනේදී අවසන් සිතුවිල්ල චුති චitte මරණ මංචකයේදී බලවත් වෙන්නේ කොහොමද කියලා උගන්වන්නට කියලා දෙන්න මං හිතනවා තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ධම්මොද්දේශ කාරණා කීපය මේ යුගයට අද දවසට මේ ප්‍රදේශයට මේ රටට මේ මුළු මහත් ලෝකයටම විශ්වයටම කාලෝචිත මාතෘකාවක් කියලා. ඇයි පින්වත්නි? සමහර වෙලාවට අපි පොඩි වෙලා මැරෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි කන්දක් පෙරලිලා නොහිතපු වෙලාවක මැරෙන්න පුළුවන්. පුළුවන්ද බැරිද? එහෙම උනේ නැද්ද? මේ ඊයේ පෙරේද? කොච්චර වුණාද? සමහර වෙලාවට මහ මොහොතේ ගහගෙන ගිහිල්ලා වතුරේ ගිරිලා මැරෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙම නැත්නම් ගම් වතුරකට ගොහිල්ලා, පහුගිය කාලේ මතකයිනේ අපේ රටේ ගම් වතුර කරදර උවදුරු තිබුණා, කඳුනාය ගියා. මෙවන් දෙයකට පත් වෙලා මරණයට පත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට නොසිතූ විදියට ගුටි බැට කාලා මහත් වූ වේදනාවකට පත් වෙලා, පිහියනුම් වලට පත් වෙලා, කැපිලා කෙටිලා දුක් විඳලා ස්පිරිතාලවල සති ගණන් මාස ගණන් දුක් විඳලා මැරෙන්න පුළුවන්ද බැරිද? හදීසිය හදගස්ම නැවතිලා ඔය හાર્ට් ඇටැක් කියලා කියන්නේ ඒ වගේ ෂණික රෝගාබාධයක් ඇවිල්ලා ජීවිතේ නැති වෙන්න පුළුවන්ද බැරිද? බලන් ඉඳිද්දි හුස්ම යනව හැටි පේන්න පිළිකා වගේ රෝගාබාධ ශරීරයට ඇවිදිලා අප්‍රමාණ දුක් විඳලා ඔබගේ මගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන් මයි පින්වත්නි. ඒ කොහොම නැති වුණත් හොඳට මතක තියාගන්න, අනිවාර්යෙන්ම චුති චිතට අනුව තමයි මොකක් වෙන්නේද? ඊළඟ භවය නිර්මාණය වෙන්නේ. ඒ නිසා මේ බණ ටික මම හිතනවා අදට විතරක් නෙවෙයි මුළු මහත් ජීවිතේටම අවසාන මොහොතෙත් ඔබට මතක් වෙයි. එතරම් වටින අවසාන මොහොත වාසනාවන්ත කරගන්න, ධර්මානුකූලව යහපත් කරගන්න අපි කෙසේ කටයුතු කළ යුතුද කියන කාරණාව පිළිබඳ මං හිතනවා මේ අනුශාසනාවේදී දිගහැරේ ඉස්සරහට පැහැදිලි කරන ධර්ම කාරණා ඔස්සේ. මගේ බුදු පියාණන් වහන්සේ බොහොම ලස්සනට දේශනා කළා, මේ ලෝකේ කෙනෙක් මරණ මංචකයට පත් වුණයින් පස්සේ බලවත් වෙන ප්‍රධාන කර්ම හතරක් තියෙනවා. මහා ගොඩක් නෑ. අද හොඳට ඉගෙන ගන්න. කීයද තියෙන්නේ? හතරක් තියෙනවා. මෙන්න මේ හතරෙන් එකක් ඉස්මතු වෙලා තමයි මොකක් නිර්මාණය වෙන්නේද? චුති චitteය නිර්මාණය වෙන්නේ. අවසන් සිත නිර්මාණය වෙන්නේ. අපි බලමු මේ ධර්ම කාරණා කර්ම ලක්ෂණ හතර මොකද්ද කියලා. පළවෙනි එක, මරණ මංචකයේදී කෙනෙක්ගේ බලවත් වෙන්න පුළුවන් කර්ම හතරෙන් පළවෙනි එක තමයි ගරුක කර්ම. කියන මාත් එක ගරුක කම්ම. දෙවෙනි එක ආසන්න කර්ම. දෙවෙනි එක මොකද්ද? ඔව්. තුන්වෙනි එක ආචින්න කම්ම. හතරවෙනි එක කටත්තා කර්ම. මොනවද? ඔව්. පළවෙනි එක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා, කෙනෙක් මරණයට පත් වෙනකොට මරණ මංචකේ ඉස්සර වෙලාම ඉස්මතු වෙන කර්මය තමයි ඔය කර්ම හතරෙන් පළවෙනියට අංක එකට එන එක තමයි ගරුක කර්ම. මොනවද? ඔව්. හැබැයි ගරුක කර්මයක් එන්න නම් කරලා තියෙන්නත් ඕන.
ඒක තේරුම් ගන්න. ගරුක කර්මයක් කරලා නැත්නම් එන්න පුළුවන්ද? එන්න බෑ. හොඳට මතක තියාගන්න. ගරුක කර්ම කියලා කියන්නේ සරලව තේරුම් කරලා දෙනවා නම් ප්‍රබල කර්ම කියන එක. ගරුක කර්ම කියන්නේ මොකද්ද? ඔව් හරි ප්‍රබලයි. බුදුජාන් වහන්සේ මේ ගරුක කර්ම කොටස් දෙකකට වර්ග කරනවා. එකක් තමයි කුසල ගරුක කර්ම, අනිත් එක තමයි අකුසල ගරුක කර්ම. අපි බලමු මේක විග්‍රහ කරගෙන. පින්නතුනි කෙනෙක් මරණාසන්න මොහොතේදී මරණයට පත්වෙන වෙලාවේදී මරණ මංචකයේදී ඉස්මතු වෙන්න පුළුවන් පළවෙනි කර්ම ගරුක කර්ම කියලා මා පැහැදිලි කළා. ඒ කොටස් දෙකකට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. එකක් කුසල ගරුක කර්ම, අනිත් එක අකුසල ගරුක කර්ම. පින්නතුනි කෙනෙක් අකුසල ගරුක කර්ම කරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම විපාක ලැබෙන්නේ කුසලයකද අකුසලයකද? අකුසලයක. ඒක තමයි ඉස්සෙල් ඉස්මතු වෙන්නේ. මොනවද ප්‍රබල ගරුක අකුසල කර්ම? ඉස්සෙල් ඒක දැනගන්න අපි මොනවද ඒවා? බොහොම හරි. කම්ම කෙනෙක් කියනවා පොදු නමකින් එය හඳුන්වනවා පංච ආත ආනන්තරිය පාප කර්ම. පැහැදිලි කරමු. මව මැරීම, පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ලේ ධාතුව සෙලවීම, රහතන් වහන්සේ ඝාතනය කිරීම, සංඝ භේද අකුසල කර්මය. මේවා තමයි පංච ආනන්තරිය පාප කර්ම. ආනන්තරිය පාප කර්ම කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිත කාලේ මේ ආනන්තරිය පාප කර්ම පහෙන් එකක් හරි කරලා තිබුණොතින්. ඊයේ මේ පන්සලේ මොකද තිබුණේ? මට ආරංචි හැටියට කඩන පින්කම තිබුණා. එක කඩන පින්කමක් නෙවෙයි, ජීවිතේ කඩන පින්කම් 1000ක් කළත් විපාක ලැබෙන්නේ මොකද්ද? මරණ මංචකයේදී ගරුක කුසලයේමයි විපාක ලැබෙන්නේ. හොඳට මතක තියාගන්න. එක කටිනයක් නෙවෙයි, කටින 1000ක් සිද්ධ කළත්, අටපිරිකර කන්දක් පූජ කළත්, සිවුරු මොන ප්‍රමාණයක් පූජ කළත්, හොඳට මතක තියාගන්න කෙනෙක් ගරුක අකුසලයක් කරලා තිබුණා නම් මරණ මංචකයේදී ඉස්මතු වෙන්නේම මොකද්ද? ගරුක අකුසලයේමයි ඉස්මතු වෙන්නේ. ආයේ ඉස්මතු වෙනා කියලා කියන්නේ යන්නේ කොහෙද? ඈ? ඔව් සතර අපායටමයි යන්නේ. ඉන් මෙහා නවතින්නේ නැහැ. හොඳට මතක තියාගන්න. පින්වත්නි ඔබට මතක ඇති අජාසත් රජතුමා. අජාසත් රජතුමා කියලා කියන්නේ කවුද? පීතෘ ඝාතන අකුසල කර්මය කරගත්ත රජ කෙනෙක්. මතකයිනේ කතාව, මා මුලට කියන්න යන්නේ නැහැ. තාත්තා මොනතරම් දුක් විඳවලා මරණයට පත් කළාද? හැබැයි විපාකය තේරෙනකොට අකුසල කර්මය මොකක් වෙලා තිබුණද? සම්පූර්ණ වෙලා තිබුණා. තමන්ට ධර්ම අවබෝධය ලැබෙනකොට අකුසල කර්මය සම්පූර්ණ වෙලා අවසන්. තාත්තා මියදිලා අවසන්. දවසක් මේ අජාසත් රජතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක්ක ධර්ම සාකච්ඡාවක නිරත වුණා. ධර්ම සාකච්ඡාව අවසන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ මේ අජාසත් රජතුමාට දීර්ඝ ධර්මානුශාසනාවක් සිද්ධ කළා. ඉතාම හොඳින් මේ අජාසත් රජතුමා මේ බණ ටික ඇහුවා. අහලා ඉවර වුණ ගමන් බුදුරජාන් වහන්සේ ළඟට ආපු මේ අජාසත් රජතුමා එකත් පසක ඉඳගෙන වන්දනා කරලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා. බුදු පියාණන් වහන්ස, රාජකාරි කටයුත්තක් නිසා මට රජවාසලට ඉක්මනින්ම යන්න ඕන. පිරිසේ අනිත් අය ගියාට පස්සේ තමයි සාමාන්‍යයෙන් අජාසත් රජතුමා බුදුහාමුදුරුත් එක්ක තව ටිකක් කතා බහ කරලා තමයි වෙනදට යන්නේ. නමුත් අද ඉස්සර වෙලාම පන්සලෙන් පිට වෙන්න ඕන කියලා රාජකාරි කටයුත්තකට කියලා පිට වුණා. අජාසත් රජතුමා විහාරයෙන් බැහැලා ගියායින් පස්සේ ආනන්ද පින්වත් ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට තථාගත බුදුපියාණන් වහන්සේ කතා කරා. කතා කළ සිහිපත් කරනවා, දේශනා කරනවා. පින්වත් ආනන්ද, අද ඔය මෙතනින් මේ බණ ටික අහලා අජාසත් රජතුමා නැගිටින්නේ පීතෘ ඝාතන අකුසල කර්මය නොකළා නම්
අනිවාර්යම සෝවාන් ඵලයට පත් වෙලා. නමුත් දැන් ගියේ මොන විදියටද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මගපලවලට පත් උනේ නෑ. එහෙනම් ඔබට දැන් යමක් තේරෙන්න ඕන. නිවන් දකින්න තරම් පිනක් මාර්ග ඵලවබෝධයට පත් වෙන තරම් සසරේ පින් කරපු කෙනෙක් කවුද? අජාසත් රජුරෝ. ඒ තරම් පින් කරපු කෙනෙක්. නමුත් පීත්‍රු ඝාතන අකුසලයේ කරගත්ත නිසා අර පින මොකක් වුණාද? බලවත් ගරුක අකුසලය විසින් කුසලයන් සියල්ල මොකක් වුණාද? වහලා දැම්ම යටපත් වුණා. ඒ තරම් ගරුක අකුසලය බලවත් පින්වත්නි, නිවන් දොරටුව පවා මොකක් වෙනවද? වහල දාන අකුසලයක්. ඒ නිසා මම හිතනවා මේ බණ මඩුවේ බණහන ඇත්තෝ තුන් හිතකින්වත් එවන් අකුසලයකට සම්බන්ධ වෙලා නැති වෙති කියලා. අපේ සමාධි අන්තර්ජාලය ඔස්සේ බණහන ඇත්තෝ, මේ රට පුරා ලොව පුරා ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන ඇත්තෝ, දැන් හදවතට තට්ටු කරලා අහන්න ඕනේ, හිතන්න ඕන කාරණාවක් මේ මා සිහිපත් කළේ. හැබැයි එහෙම නැතුවාම නෙවෙයි, රටේ ලෝකේ මොනතරම් අපි මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්ති ඔස්සේ අපිට අනන්ත අප්‍රමාණ එහෙම අකුසල කර්ම කරගන්න දරුවෝ ගැන, තරුණ උදවිය ගැන, හැකියාවන් තියෙන අය ගැන අහලා තියෙනවද, දැකලා තියෙනවද නැද්ද? අප්‍රමාණ අපේ ඇස් පිට මේ කාලෙත් අපි දැකලා තියෙනවා. අජාසත් රජුගේ අවුරුදු ගානකට ඉස්සෙලා ඒ අකුසල කර්මය කළේ. නමුත් අදටත් අම්මට තාත්තට හිරිහැර කරන, කරදර කරන, වද හිංසා පමුණුවන, එකම ගෙදර බත් හැලි දෙක උයන ගෙවල් තියෙනවද නැද්ද? තියෙනවා පින්වත්නි. අම්මා කොච්චර දුක් විඳලාද දරුවෝ ටික හදන්නේ. ඒ හදන අතින්, ඒ අතපය හදපු අතින්ම අම්මට අත උස්සන දරුවෝ මේ රටේ සමාජේ නැද්ද? ඉන්නවා පින්වත්නි. ප්‍රසිද්ධ පන්සල් වලට, ප්‍රසිද්ධ ස්ථාන වලට, බස් නැවතුම් වලට මම දැක්ක පහුගිය දවස්වල මුහුණු පොතක තිබුණා, ඉතාම හොඳින් පවත්වාගෙන යන මහලු නිවාසකට තම දියණිය විසින් අම්ම එක් කරගෙන ගිහිල්ලා අතෑරලා දානවා ත්‍රිවිරෝධ රථයකින්. මොනතරම් සංවේදී කාරණාවක්. ඈ, අංචානන්තරීය පාප කර්මයක් කියලා කියන්නේ අම්ම ඝාතනය කරන්න ඕනේ නැහැ. ඒහා සමානව ළඟින් යන්න හරි අපිට හිතක් පහළ වෙනවා කියන්නේ මොනතරම් පාපතරයේද කියලා මොහොතක් හදවතට තට්ටු කරලා බලන්න. ඔය මං එක කාරණාවක් ගැන කිව්වේ. එතකොට ආනන්තරීය පාප කර්ම කීයක් තියෙනවද? පහක් තියෙනවා. අනිත් ඒවා ගැනත් ඒ විදිහට හිතන්න කාලේ නෙවෙයි පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා යම් කෙනෙක් ගරුක අකුසලයක් කරගත්තා නම් හොඳට මතක තියාගන්න, ආයේ මරණ මංචකයේදී ඉස්මතු වෙන්නේ ඒකම තමයි. මං හිතනවා ඔබ එහෙම නැතුව ඇති කියලා. දැන් දෙවැනි එක, ගරුක කුසල කර්ම. මොකද දෙවැනි එක? ගරුක කුසල කර්ම. ගරුක කුසල කර්ම කියලා කියන්නේ පින්වත්නි, හොඳට මතක තියාගන්න, යම් කෙනෙක් මරණ මංචකයේ දක්වාම, මරණාසන්න මොහොත දක්වාම බණ භාවනා කරලා දියුණු කරගත්තේ ධ්‍යාන සිතක් තියෙනවනම්, ඒ ධ්‍යාන සිත පිරිහව ගන්නේ නැතුව මරණ මංචකයේ දක්වාම පවත්වාගෙන ගියා නම් ඒ කාන්තේම මරණ මංචකයේදී ඉස්මතු වෙන්නේ මොකද්ද? ඒ ගරුක කුසලයමයි, කුසලයක් හැටියට ඉස්මතු වෙනවා. ඒ දියුණු කරගත්තේ ධ්‍යාන සිත නිසා ඒ කාන්තේම මරණින් මත්තේ කොහෙද යන්නේ? සුගතියට යනවාමයි. එක්කෝ බඹලව, එක්කෝ මහේශාක්‍ය දිව්‍ය තලයක යනවා. බලන්න, එදා අජාසත් රජුරවන්ට නිවන් දකින්න බුදුහාමුදුරු දැසින් දැකලත් ඒ වාග්ය නැති වුණා මොකක් නිසාද? ඔව්, ආනන්තරිය පාප කර්මයක් සිද්ධ කරගත්ත නිසා. දවසක් මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා, අජාසත් රජුරෝ පසු කාලේ භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පුදුමාකාර විදිහට ශ්‍රද්ධාවෙන් කටයුතු කළ දායක කෙනෙක්. විවිධ සූත්‍රවල ඒ පිළිබඳ පැහැදිලි කරනවා. සක්කදේවේන්ද්‍රයා අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මේ අජාසත් රජතුමා පිළිබඳ හොඳ වර්ණාවක් සිද්ධ කරලා තියෙනවා.
महाकाश्यप महाराथन वहांस मा मनुलोव मेवन कुट दकिन्ने मितरं श्रद्धादिक रज केनेक इन्नवा कियला मितरं श्रद्धाव तियन ए तरं श्रद्धावक् तियनवा भाग्यतुन वहांस केरे कातुलद अजासत्त रजतुमा केरे तुल अजासत्त रजतुमा भाग्यतुन वहांसे पिरिनुवंपा पुवत रज गेदरट अरगन आवयिन पास्से एमतिवरु अमात्यवरु सीलु देना एकराशि वेला तीरणय करनवा रजतुमा देन रोगी तत्वेन पशु वेन्ने अपमन विधियट भाग्यतुन वहांसे केरे श्रद्धावक् तियनवा मे कारणाव देनुन दुन्नोत एकांतेम पपुव पैल्ला मुगक वेन्न पुलुवन् मरणयट पत् वेन्न पुलुवन् ए निसा बेहेत ओरु तुनक् हदुवा बलन्न बेहेत ओरु तुनक् हदनवा तुनक् हदला अजासत रजतुमा केंदवल कियनवा पिन्वत् रजतुमने शोकदायक पुवताक् तियनवा ओब वहांसेट सेल करन्न शोकदायक पुवताक् ए निसा ओब वहांसे एंद पेलंदगन इन्ने सियलुम वटिना कियन वस्त्राभरण राज आभरण आदि सियाल गलवला मे सिनिदु सुदु वस्त्र पोरवगन्न रजतुमा ए विदियट कला रजतुमा सियलु वैद्य वृत्ति एक राशि वेला अर बेहेत्तोरुवक बैस्सुवा बस्सला अर वैद्यवरुत् राजकीय वैद्यवरुत् एवागेम सिटु एमतिवरुत् कवरुत् पुरुष चर पुरुषयोत् हेमदेनाम एक राशि वेला रजतुमा बेहेत्तोरुवे बस्सला बेहेत्तोरुव हेरेव्वा मल्ल रजदरुवन्गे उपवत्तन साल वनोद्याने दिशावट हरवला रजतुमाट कियनवा दैत नलली तियागन दोहत मुदुन तियागन वेंदगंट शोकदायक पुवतक् दैन अपि सिहिपत् करन्न हदन्ने मैति एमतिवरुत् वैद्यवरुत् दैत नल्ली तियागन ए दिहावट हैरिला रजतुमाट देनुवत् करनवा महाराजतुमने तथागत सम्मा संबुदुरजानन् वहन्से अद अलुयम् कालेहि मल्ल रजदरुवन्गे उपवत्तन नम् साल वनोद्यानेदी पिरिनिवन् पावदाला कियला ए शोकदायक पुवत सिहिपत् करला ऐहुन गम मुखद सिहि नेतुव वेटुना आयतेलियट अरगन बेहेत गल्वला वैद्यवरु वटवेला हिटियने सुव उनाट पासे देवेनी बेहेत तोरु वेत्तिव्वा एत अर दिहावट हरवला अर पुवतम नेवत देनुवत् कला स्वामीनी अद उदहनक्के भाग्यतुन वहन्से मल्ल रजदरुवन्गे उपवत्तन साल वनोद्यानेदी पिरिनिवन् पावदाला कियला पुवत ऐहुन गम आयत सिहि नेतुना ओय विदियट भाग्यतुन वहन्से पिरिनिवन् पा पुवत वैद्यवरु देनुन दुन्ना कियला संधान करन्ने बेहेत ओरु कियक बस्सलाद तुनक बस्सला ईट पस्से भाग्यतुन वहन्सेगे धातुन वहन्सेला बेदन वेलावेदी द्रोणयक् धातुन वहन्सेला लबिला तियेनवा अपे रुवन्वेली महासाये द्रोणयक् वेडे इन्नवने बुद्ध शरीरे धातुन अटकट बेदला कोटास अटेन एकक् तमयि मोकक् कियला हंदुन्वन्नेद द्रोणयक् कियला हंदुन्वन्न मे द्रोणय खर हिस मत तियागन साधुकार दी पा गमनिन्मै तमंगे रज मेदुरट अरगेन आवे समहर गम्मानवल महा उत्सवश्रीयेन सरसला वनमल कडागे नेविला रजतुमागेम दैतिम पूजा करला अप्रमाण पिंकला मट कियन्न ओन वेला तिबुने मेच्चर श्रद्धाधिक रज केनेक ओबट मतकाय अद मट मे बन टिक कियन्न लबुनेत ए निसामयि ओबट मे बन टिक अहन लबुनेत ए निसामयि मोकद्द भाग्यतुन वहन्से पिरिनिवन् पाला तुन मासक गियाट पस्से मुकद्द ऐति उने पलवेनी को मतक नैद्द धर्म संघायनाव ऐति कला ए वेलावेदी ए महाराथन् वहन्सेलाट अवश्य किन राजकीय अनुग्रहय राज्य अनुग्रहय लबा दुने कवुद पिन्वात्ने मे अजासत् रजतुमा सियल्ल संपूर्ण कला पुदुमाकार वियदमक् दरला कैपवीमकिन युक्तव वे मतकय नैद्द शासन इतिहास मतकर बलाज अनुग्रह मेच्चर पिंकर मेच्चर कुशल अजासत् रजतुमा मरणेट पत्तेला अदटात कोहेद दिक्विदिन्ने अपाय दोक्विदिनवा आयु काले कोच्चरद मट मतकर दिन्नोनियोक आयु काले कोच्चरद कल्पयाक कल्पयाक आयुष दुक्विदिनवा कोहेद अपाय दुक्विदिनवा पिन्वात्ने अच्चर भाग्यतुन वहन्सेगे लंग इंदला भाग्यतुन वहन्सेरे सिवपत उपस्थान करला बुद्धु मुविन देशित श्रीमुख देशनावं अप्रमाण श्रवणे करला
අප්‍රමාණ අධික ලෙස පින් කුසල් වඩලා එච්චර පින් කරගත් රජතුමාගේ සියලු පින වැහුණ මොකින්ද? පේත්‍රෝ ඝාතක ගරුක අකුසල කර්මයකින්. ඒ නිසා ඔබට අවධාරණයම මම මතක් කරනවා කරුණාවෙන්ම තොන් හිතකින්වත් පින්නතුනේ ජීවිත කාලය තුළ ආනන්තරිය පාප කර්මයකට සම්බන්ධ වෙන්න එපා. එහෙම වුණොත් මරණ මංචකේදී ඉස්මතු වෙන්නේ ඕකමයි. මං හිතනවා ගරුක කර්ම මේ කවුරුවත් කරලා නැතුව ඇති කියලා. සාමාන්‍යයෙන් ගරුක කුසල කර්ම කරගන්න එකත් සාමාන්‍යයෙන් අපහසුයිනේ. අද මේ ජීවත් වෙන පරිසර රටාවේ බැලුවහම මරණ මංචකයේ දක්වාම ධ්‍යාන සිද්ධි වුණු කරගත්ත කෙනෙක් හමු වෙනෝ නම් එහෙම පිටින්ම පංචකාමෙන් ඈත් වෙච්ච හොඳ සිල්වත් ගුණවත් චරිතයක් වෙන්න ඕනේ. එහෙම කෙනෙකුත් දුර්ලභයි. ඒ වගේම ආනන්තරී පාප කර්ම කරගත්තු අයත් ඔය කියන තරම්ම සමාජේ නැහැ. නැතුවාමත් නොවේ, නමුත් නැහැ. ඒ නිසා ගරුක කර්මයක් අපිට මරණ මංචකයේදී එන්න ලැබෙන අවස්ථාව තියෙනවද නැද්ද? නෑ, ඒක ඉවත් වෙනවා. එහෙනම් තව තියෙන කීයද? 3. දෙවැනි එක මරණ මංචකයේදී බලවත් වෙන්න පුළුවන් දෙවැනි කර්මය තමයි ආසන්න කර්ම. කියන මාත් එක්ක? ඔව්, ආසන්න කර්ම. මොකද ආසන්න කර්ම කියලා කියන්නේ? ආසන්න කර්ම කියලා කියන්නේ පින්වත්නි, මරණාසන්න මොහොතේ ඉස්මතු වෙන එක්ක කුසල කර්මයක්, එහෙම නැත්නම් මරණාසන්න මොහොතේ ඉස්මතු වෙන මොකද්ද? අකුසල කර්මයක්. ඒක හරි බලවත්. ධනංචාන කියලා පුද්ගලයෙක් හිටියා භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලේ. මේ මිනිස්සයා කිසිම පිනක් දහමක් සිද්ධ කරගන්න කෙනෙක් නෙවෙයි. පන්සලක් පලාතේවත් යන්නේ නැහැ. ස්වාමින් වහන්සේ නමකටවත් ගරු කරන්නේ නැහැ. ආගමක් දහමක් නැති අය කියලා අපි අර කියන්නේ. ආනේ විදිහේ චරිතයක්. හැබැයි මේ ධනංජානි දවසක් සැරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මහමග පාත්‍රයට දන් හැන්දක් බෙදලා තිබුණා. ධනංජානි දැන් මරණාසන්න වෙලා ඉන්නේ. ධනංජානි දන්නවද මැරුණ ගමන් කොහෙද යන්නේ? දෙයියනේ යන්නේ ඉස්සෙල්ලා යන තැන මොකක් වෙනවද? දැන් ඔය සමහර වෙලාවට ඔය ඇතු නුවර යන්න ඉන්නව නම් හෙට අද රෑ ඔය ඇතන්ට හීනෙනුත් පේනවා. මොනවාද පේනවද නැද්ද? පේනවා. පින්නවද දාල්දා මාලිගාව පේනවා, ගිහිල්ලා මල් පූජ කරන හැටි පේනවා නේද? ඔච්චර එහෙම හීන පේනවද? සිහිනෙන් පවා පේනවා. ඉතින් ධනංජානි දැන් දන්නවා මැරෙන්න හදන්නේ. ගිනි දැල් පේනවා. ඇවිල්ලා යක්කු වගේ මිනිස්සු ඇවිල්ලා ඇදගෙන යන හැටි දැන් ධනංජානිට පේනවා. දැන් ධනංජානි දන්නවා තව සුළු වෙලාවකින් මැරුණොත් මං යන්නේ කොහෙද? අවිචියේ ගිහිල්ලා ඉපදෙනවා කියන එක ධනංජානි දන්නවා. ධනංජානි මොකද කරේ? සේවකයන්ට සිටුවරෙක්නේ. සේවකයන්ට කතා කළා වහාම ගිහිල්ලා සැරියුත් හාමුදුරුවෙක් කරගෙන එන්න. සැරියුත් හාමුදුරුව හරි කාරුණිකයි. සැරියුත් හාමුදුරුව වැඩම කළා. වැඩම කරලා ධනංජානිගේ හිත බන කියලා 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 පින්වතුනේ අර දන් හැන්දක් පූජ කරානේ හිත කුසලයකටම යෙදෙව්වා. හිත පින පැත්තටම යෙදෙව්වා. ධනංජානේ මරණයට පත් වුණා. ගිහලා ඉපදුනේ කොහෙද? නිදාගෙන නැගිට්ට වගේ දිව්‍ය ලෝකෙ පහළ වුණා. අන්න ඒ නිසා මරණාසන්න මොහොතේ කරගන්න කුසලයේ අකුසලයේ මත චේතනාව පහළ වෙන්න පුළුවන්ද බැරිද? පහළ වෙනවා. ඒ තමයි ආසන්න කර්ම කියලා කියන්නේ. ඔකේ අනිත් පැත්තත් එහෙමයි. අපි ජීවිත කාලේ කොච්චර සිල්වත් වෙලා හිටියත් ආසන්න කර්මයේ අකුසලයක් වුණොතී මොකක් වෙන්න බැරිද? වරදින්න පුළුවන්. පහුගිය දවසක එක්තරා බණ කියන ස්වාමීන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා එක්තරා දරුව පිරිසක් මහා පූරු යෝජනාවක් කළා. ස්වාමීනි, අපේ අම්මා දැන් මාස දෙකකට වගේ උඩදී ජීවිතක්ෂයට පත් වුණා. ස්වාමීන් වහන්සේ විමසුවා, අම්මා අවසන් වුණාට පස්සේ අවසන් බෞද්ධ ආගමික වතාවත් කළාද? එහෙමයි ස්වාමීනි. පන්සලේ හාමුදුරුව වඩම්මල ඒවා ඉතාම හොඳින් කළා. 7 දවස් පින්කව. ඒකත් කිසිම අඩුවක් කළේ නැහැ. එහෙනම් දැන් තියෙන්නේ 3 මාස දානට සූදානම් වෙන කෙනේ. ඇයි මේ තාමත් කනගාටුවෙන් වගේ? ඒ වුණාට හාමුදුරනේ, අපි කොච්චර පින් කළත් අපේ හිතට තාම ටිකක් මදි. අපේ හිතට කුකුසක් දැනෙනවානේ. ස්වාමින් වහන්සේ විමසුව, ඇයි ඒ? අපේ හාමුදුරනේ, අපේ අම්මා
ජීවත්වලා ඉන්න කාලය තුල පුදුමාකාර විදියට පින් කරගත් අම්ම කෙනෙක් ගමේ පන්සලේ කටින පින්කම් තුනක්ම කරගත්තා. පොඩි වැඩක්ද කටින පින්කම් තුනක් දායකත්වයෙන් දරනවා කියන එක. ඒ විතරක් නෙවෙයි දුප්පත් විහාරස්ථානවල විහෙර ඒ කියන්නේ චෛත්‍ය රාජයන් වහන්සේලා නැති විහෙර තැන් හොයලා ඒවත් නිර්මාණය කළා. එක චෛත්‍යයක් හදලා පූජා කරන්න යන වෙලාවේ අම්මට මලුව හදාගන්න සල්ලි නැතුව අපි දරුවෝ හතර දෙනා ඉන්නේ. අපි හතර දෙනාගේම ළඟට ඇවිල්ලා ගෙදර පහළ ඉඩමේ කොටසක් අපිත් කැමැත් ඇතිව විකුණලා ඒ මුදලින් මොකද කරාද? චෛත්‍ය මලුවත් හදලා ඒ පින්කමත් සිද්ධ කළා. අපේ අම්මා නොගිය පන්සලක් නෑ. ඒ කියන්නේ ඒ තරම් වටවන්දනාවේ ගිහිල්ලා තියෙනවා. අපේ අම්මා සිල් සමාදන් නොවුනනම් එක්ක රෝගී තත්වයක් නිසා නැත්තම් නොගිය පොහොය දිනයක් අපිට මතක නෑ. ඒ තරම් අපේ අම්මා සිල් සමාදන් වුණා, දන් දුන්නා, භාවනා කළා, මෙච්චර පින්කම් කරගත්තු කෙනෙක් අපේ අම්මා අවුරුදු 80 ගානක්ම ජීවත් වුණා. හැබැයි හාමුදුරුවනේ අපේ අම්මා මෑතක ඉඳලා අපි හතර දෙනාගෙම ළඟට ආපු වෙලාව කියන එක දෙයක් තියෙනවා. පුතේ මම මරණයට පත් වෙන්න හැදුවොත් මොනවා හරි ලෙඩක් හරි හැදිලා මම මරණයට පත් වෙන්න හැදුවොත් ඉස්පිරිතාලයකට නම් මාව උස්සගෙන යන්න එපා. ඔය සමහර අම්බල කියන කතාවක් නේ. මට ගෙදරම මැරෙන්න දීහල්ලා මාව කොහෙටවත් අරගෙන නම් යන්න එපා. එහෙම කියන වෙලාවට අපි ඉතින් අම්මා නිකන් ඉන්නකෝ කියලා ඒ වගේ දේවල් ගැන අපි එච්චර හිතට ගත්තේ නෑ හාමුදුරනේ. අනේ හාමුදුරනේ අපේ අම්මා දවසක් මේ සතුටින් සන්තෝෂෙන් රූපවාහිනියත් බල බලා ඉන්න ගමන් අම්මා පපුව අල්ලගෙන බිම වැටුණා කිව්වා. මොකද්ද හැදුනේ කියලා ඔබට හිතා ගන්න පුළුවන්නේ. ඔව්. දැන් එහෙම වෙලාවක ගෙදර තියාගෙන ඉන්නවද? නෑනේ. මොකද්ද කරන්නේ? එහෙම ඉඳලා මොකක් හරි වුණා නම් අහල පාල නෑදෑයෝ ඇවිල්ලා දුස් කියනවද නැද්ද? දුස් කියනවනේ. ඉතින් අපි අම්මා ඒ ඇතිවෙච්ච වේදනාව එන්න එන්න වැඩි වෙන නිසා ඉක්මනින්ම වාහනයක් අරගෙන යන්න සූදානම් වුණා. වාහනේට දාන්න අම්මව රැගෙන යන්න බැරි වුණා හාමුදුරනේ. අම්මව පටව ගන්නයි අපිට සිද්ධ වුණේ. හේතුව අම්මා කෑ ගහනවා, යටිකිරියෙන් කෑ ගහනවා, මාව එක්කරගෙන යන්න එපෝ කියලා. පින්නතුනේ ඉස්පිරිතාලයට අම්ම අරගෙන ගිහිල්ලා ඊළඟට වෛද්‍යවරු වට වුණා. වෛද්‍යවරු පිරිත් පොත් අරන් එනවද? නෑ. වෛද්‍යවරුන්ගේ අවශ්‍ය කරන ඒ ආයුධ ටික අරගෙන ඇවිල්ලා ඉන්ජෙක්ෂන් දෙනවා, ඔක්සිජන් දෙනවා, ඒ අවශ්‍ය කරන බෙහෙත් හේත් කරනවා. ඔක්සිජන් බට ගහනකොට අම්මා ඒව අරගෙන යටිගිරියෙන් කෑ ගහලා කඩලා බිඳලා විසි කරනවා. වෛද්‍යවරු ඒ වගේම සාතු සේවිකාවෝ අපි අම්මා වට කරගෙන තද කරගෙන අල්ලගෙන හිටියා. ඒ තරම් ඉස්පිරිතාලේ දෙවනත් කරනවා. අම්මා යටගිරියෙන් කෑ ගහන ගමන් මොකද වුනේ? හුස්ම ගියා. මුළු ජීවිත කාලෙම සිල් ගත්තු අම්ම කෙනෙක්, කටින පින්කම් තුනක් කරගත් අම්ම කෙනෙක්, චෛත්‍ය රාජයන් වහන්සේලා දෙකක් තුනක් නිර්මාණය කළා, මේ රටේ වටවන්දනාවේ අප්‍රමාණ ගිහිලා පින් කරගත් අම්ම කෙනෙක්. නමුත් මොකද වුනේ? ආසන්න කර්මය මොකද වුනේ? කේන්තිය ඉස්මතු වුණා, වෛරයක් ඉස්මතු වුණා, දරුවෝ කෙරෙහි, වෛද්‍යවරු කෙරෙහි. පින්නතුනේ අම්මගේ ඊළඟ උත්පත්තිය සුගතියටද දුගතියටද තීරණය ඔබට බාරයි. ඔබට තේරෙන්න ඕන. ඒ නිසා ආසන්න කර්මය හරි බලවත් හොඳට මතක තියාගන්න. ඒ නිසා තමයි අපේ පැරැන්නම් කාලේ තිබුණා, අද නම් ඒක වෙනුවට වෙන පොතක් තියෙන්නේ, පින් පොත කියලා එකක්. පින්වත්නි දැන් තියෙන්නේ බැංකු පොතනේ. බැංකු පොත අපේ මේ ජීවිතය දියුණු කරන්න හේතුවක් වෙනවා. නමුත් සංසාර ගමන දියුණු කරන්න නම්, සංසාර ගමන යහපත් කරන්න නම් හේතු වෙන්නේ පින් පොත වගේ. හොඳට මතක තියාගන්න. අපි අහලා තියෙනවා අපේ රටේ රජ කෙනෙක් හිටියා ප්‍රසිද්ධ, යාටත් පින් පොතක් තිබුණා කියලා. කවුද? දොටෝ ගැමණු රජතුමා. ඒ පින් පොත නිකන් නෙවෙයි තිබුණේ. අවසාන කාලේ වෙනකොට දරුවන්ට තියෙන වගකීමක් මොකද්ද? ඒ පින් පොත හයියෙන් අම්මට ඇහෙන්න කියන්ට ඕන. එනිසා ආසන්න කර්මය. දැන් කෙනෙක් ඔබගේ නිවසේ වුණත් අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ආච්චි සීය වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්. මරණාසන්න වෙච්ච වෙලාවක මර ලතෝනි දීලා කෑ ගහන්න ලේස්ති වෙන්න එපා පින්වතුනි. ඒක තරම් අසත්පුරුෂකමක් මම ජීවිතේ කවදාවත් දැකලා නැහැ. ඒක හරි අසත්පුරුෂ ක්‍රියාවක්, අම්මට කරන අසත්පුරුෂකමක්.
පිනතුනි මැරණ එක කාටත් පොදුයි නැති ජාතස්ස අමරණම් මාමුලින් සිහිපත් කළා මැරණ කෙනාට අපි පිහිටක් වෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ සුගතියකට යන්න හිත පිහිටවන්න උදව් කරන්න ඕන පහුගිය දවසක අපේ පැත්තේ කෙනෙක් මරණයට පත් වුණා එයත් නැති වුණේ හදීසියෙම ඇති වෙච්ච හෘදයා ආබාධයක් නිසා එයා රෝහලට අරගෙන යන වෙලාවේ එයාගේ බිරිඳත් මම මේ කතාව කෙටියෙන් කියන්නේ ඒ තරම් අර්ථ සම්පන්න නිසා එම ඔය සුව සැරියනේ වාහනේ තියෙනනේ ඒකම නැගලා බිරිඳත් ගියා මේ මහත්මයා අවුරුදු 60කට 50 ගානකට ආස 50ක් ඉක්මවපු 60කට ආසන්න මහත්මේ යුද හමුදාවේ සේවය කළා හොඳ දක්ෂයෙක් හරි ප්‍රියශීලී පන්සල් එක විහාරස්ථානයක ආගම කටයුතු එක්ක දරුවන් නිර්මාණය කිරීමේ බොහොම සුචරිතවත් ඉතාම හොඳ පුද්ගලයෙක්. මෙයා හදිසි ඇතිවෙච්ච හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මං හිතන්නේ රෝහලට යන අතරතුරම ජීවිතක්ෂයට පත් වෙන්නේ නැති. අර බිරිඳ වාහනයට නැගපු වෙලාවේ ඉඳලා රෝහලට යනකම්ම ඉතිපිසෝ පාඨයේ සජ්ජායනා කළා. සාමාන්‍යයෙන් මට ඒක ඇහුවාමත් පුදුම හිතුණා. ඇයි? ඒ වගේ වෙලාවකදී බිරිඳකට එහෙම සිතුවිල්ලක් පහළ වෙනවයි කියන එක ලෙහෙසි කටයුත්තක් නෙවෙයි. බොහෝ වෙලාවට වෙන්නේ මොකද්ද? මර ලතෝනි දීලා කෑ ගහන එක අඬන එක. මම ඇහුවා ඔබතුමියට එහෙම කරන්න ඇයි හිතුනේ? දන්නේ නැහැ ස්වාමීනි පුදුම ශක්තියක් මගේ හිතට ඒ වෙලාවේ ආවා. හැමදාම ගෙදර උදේ හවහ බුදුන් වදින නිවසක්. ඒ නිසාම මම ඒ බුදුගුණ සජ්ජායනා කළා රෝහලට යනකම්. රෝහලට යන අතරතුරම අනිවාර්යෙන්ම ජීවිතක්ෂයට පත් වෙන්නේ නැති. එයත් අත් දෙක නළලි තියාගෙන බුදුගුණ කී කී තමයි ඒ වේදනාව පිට ගියේ. එනම් ඊළඟ ආත්මේ අපිට දැන් පැහැදිලි මොකක් වෙන්නේ නැද්ද? සුගතියට යාමට තියෙන ඉඩකඩ වැඩි වෙන්නතුනේ. අන්න මරණාසන්න මොහොතකදී බිරිඳකට කරන්න පුළුවන් උත්තරීතරම සත්ක්‍රියාව දරුවෙක්ට ඥාතියෙක්ට ඔබේ හිතවතෙක්ට ඔබ ළඟට ගිහිල්ලා පරණ දේවල් පුරාණ අනවශ්‍ය දේවල් මතක් කරන්නේ පාපින්නතුනේ ඒක තරම් ද්‍රෝහිකමක් මම මේ සමාජේ කවදාවත් දැකලා නැහැ මරණාසන්න මොහොතකදී ආසන්න කර්මය සුවපත් කරන්න යහපත් කරන්න ඒකනේ අපේ පැරණි ක්‍රමයක් තිබුණේ පන්සලේ ස්වාමින් වහන්සේලා දෙනමක් විතර වඩම්මල මොකක් කරනවද පිළිත් කියනවා මතක ඒ ಗುಣ පිළිබඳ ධර්මයේ පිළිබඳ අනුශාසනාවක් කරනවා අහලා තිනේ පැරණි ක්‍රමයක් තිබුණා දැන් ඒවා ගොඩක් වියකිලා කමක් නැහැ නමුත් දැන් තියෙනවා නිතරම බෞද්ධ නාලිකා කීපයක් අඳුම තරමේ ඒවයින් බන ටිකක්වත් අහන්න සලස්සන්න ඕන ආසන්න කර්මය දැන් කෙනෙක්ට ගරුක කර්මයකොත් ආවේ නැත්නම් ආසන්න කර්මයකොත් ඉස්මතු වෙන්නේ නැත්නම් මරණ සාසන්න මොහොතේදී ඊළඟට ඉස්මතු වෙන්න පුළුවන් කර්මය මොකද්ද ආචින්න කර්මය කියන මාත් එක්ක ඔව් ආචින්න කර්මය මොකද්ද මේ ආචින්න කර්මය කියලා කියන්නේ ආචින්න කර්මය කියලා කියන්නේ පින්වතුනි කලක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද කර්ම මොකද්ද ආචින්න කර්ම කියලා කියන්නේ කලක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද කර්ම පින්වතුනි කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරන ලද කර්මය ඒකාන්තයෙන්ම බලපානවා මරණින් මත්තේ ඊළඟ ආත්මේ නිර්මාණයේ වන්නට ගරුක කර්මයකුත් ආසන්න කර්මයකුත් මරණාසන්න මොහොතේ ඉස්මතු උනේ නැත්නම් තුන්වෙනි එක ඕක. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කළා කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරගත යුතු හොඳ ගුණධර්ම රැසක් අපි ඒකට කියනවා එක වචනයකින් සීක බල ධර්ම කියලා. මොනවද? ඔව්. ශ්‍රද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ ගුණධර්ම පහ හැමදාම ජීවිතේ සිද්ධ කරන කෙනාට මේවට කියනවා සීක බල ධර්ම කියලා. කාලයක් තිස්සේ පුරුදු පුහුණු කරලා තිබුණොත් මරණාසන්න මොහොතේදී ඒ සීක බල ධර්ම පිහිට වෙනවද නැද්ද? පිහිට වෙනවා. මං කැතියෙන් මතක් කරනන් ශ්‍රද්ධා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරෝ කෙරෙහි, ධර්ම රත්නයේ කෙරෙහි, මහා සංඝ රත්නයේ කෙරෙහි පැහැදුණු සිතින් කටයුතු කරන්න ඕනේ. කිසිම වෙලාවක තුනරවන්ට විරුද්ධව කටයුතු කරන්න හදන්න එපා. ඒක තමයි ශ්‍රද්ධාව.
සීල කියලා කියන්නේ ඔබ අනිවාර්යයෙන්ම නිති පන්සිල් සුරකින්නටම ඕනේ මේ වගේ පොහොය දවසක දැන් රටේ ලෝකේ පවතින අද වගේ තත්වයක අවදානම් වුණත් නිවසේ ඉඳගෙන හෝ මොකක් කරන්න ඕනද උපෝසතය සමාදන් විය යුතුමයි නිති පන්සිල් පොහොය අටසින් ශ්‍රද්ධා සීල සුති කිව්වේ සුති කියන්නේ අහන්න කියන එක දහම් දැනුම ඒක අත්‍යවශ්‍යයි පින්වත් ඔබ හැම දිනාම නිරන්තරයෙන්ම අඩුම තරමේ දවසකට එක පාරක්වත් අද බණ අහන්න හොඳ අවස්ථා ඕන තරම් තියෙනවා අහන්න පුරුදු වෙන්න ඕනේ හැබැයි සමහර ධර්ම දේශන අහලා අවසන් වෙනකොට ඔබට තීරණයක් කරන්න සිද්ධ වෙනවා මම ඇහුවේ බණක්ද නැත්නම් වෙන මොකක්ද කියලා එහෙමත් වෙන අනුශාසනා තියෙනවා ඒකට බාගතුන් වහන්සේ හරි ලස්සන උපමා දේශනා කරලා තියෙනවා පඤ්ඤාබුද්ධි සූත්‍රයේදී එහෙම පැහැදිලි කරලා තියෙනවා මේ සද්ධර්මයේ මොකද්ද අසද්ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න එක ඒ තරම් අමාරු නෑ බනහල ඉවරුනාම ඔබටම තීරණය කරන්න පුළුවන් ඔබගේ හිත තුළ රාගය ද්වේෂය මෝහය ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය පලිගැනීම කියන මෙන්න මේ පහත් අකුසල කර්ම අකුසල සිතුවිලි ඔබගේ සිත තුළ ජනිත වන්නටද ඒ අනුශාසනාවේදී දේශනා කරලා තියෙන්නේ අපි උදාහරණයක් ඇරෙට කිව්වොත් අහවල් පිරිසට ගිහිල්ලා ගහන්න අහවල් අයත් එක තරහ වෙන්න ඒ වගේ කාරණාවන් ඒ අනුශාසනාව තුළ පැහැදිලි වුණා නම් ඒක කෙලින්ම සද්ධර්ම දේශනාවක් නෙවෙයි ඒක අසද්ධර්ම දේශනාවක් ඒක අහලා පැත්තකට දාන්න හැබැයි ධර්ම දේශනාවේ අවසානයේ ඔබට තේරෙනවා නම් ඒ අනුශාසනාවෙන් රාගය ද්වේෂය මෝහය ඉරිෂියාව පලිගැනීම තරහව ක්‍රෝධය මේ කියන සිතුවිලි ඉවත්ලනු පිණිස මේ අකුසල මූලයන්ගෙන් ඉවත්වීම පිණිස ඔබට උපකාරයක් වුණා නම් ඔබට දැනුමක් ලැබුණා නම් ඒකාන්තයෙන් මේක සද්ධර්ම දේශනාවක් ඒ තුලින් දහම් දැනුම වැඩි දියුණු වෙනවා දහම් දැනුමත් අවශ්‍යයි ශ්‍රද්ධා සීල සුති ඊළඟට ත්‍යාග ත්‍යාග කියලා කියන්නේ අත්හැරීම දන් දීම ඒක අත්‍යවශ්‍යයි පින්වත්නි අපි ගොඩාක් වෙලාවට ලෞකික පැත්තේ තියෙන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයිනේ ඔය ගණිතයේ තියෙන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි ලෝකෝත්තර පැත්තේ තියෙන මොකද්ද බෙදීම සහ අඩු කිරීම එනිසායි බෙදීම සහ අඩු කිරීමට ඔබේ ජීවිතේ පුරුදු කරන්න ඕන ඒකට සද්ධර්ම ශ්‍රවණී ඉතාම උපකාරී වෙනවා එතකොට පුළුවන් විදිහට අඩුම තරමේ අසරණ කෙනෙකුට අසරණ දරුවෙකුට පෑනක් පැන්සලක් හරි මාසයකට සැරයක් හරි ඔබගේ උපන්දිනයක් වගේ වැදගත් අවස්ථාවක හරි එහෙම කරන්න පුළුවන් නම් අද මේ පන්සලේ මං හිතන්නේ උදේ ඉඳලා මේ වැඩසටහන් පැවැත්වෙනවා මේ සඳහා විවිධ අයුරින් බොහෝ ඇත්තෝ දායකත්වය දරනවා අදත් බොහෝ පිරිසක් දායකත්වය දරන අවසානයේදී මං ඉස්සීපත් කරන්න එතන මේවට උදව් කිරීම උපකාර කිරීම මේවයි දායකත්වයන් ලැබීම පිනතුනේ ජීවිතේ වටිනා පින්කමක් බවට පත් වෙනවා අත්හැරීම ඒ ධානය ඒ පින ඊටාම වටිනවා එතන ශ්‍රද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා ප්‍රඥා කියලා කිව්වේ ධර්මය පිළිබඳ නුවණේ ඇති කරගන්න දියුණුව ඕනම ප්‍රශ්නයක් විසඳා ගැනීමේදී ඔබට ධර්මානුකූලව තීරණයක් ලබා ගන්නට පුළුවන් විදියේ නුවණක් ඔබ තුල ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරගත්ත කෙනාට කල යුත්ත නොකල යුත්ත හොඳට තේරෙනවා. කිව යුත්ත නොකිය යුත්ත හොඳට තේරෙනවා. යහා යුතු මඟ නොයා යුතු මඟ හොඳට තේරෙනවා. අඳින්න ඕන විදිය තැනට මගුල් ගෙදරට අඳින්න ඕන විදිය පන්සලට ඇඳන් එන්නේ නැහැ. අඳින්න ඕන විදිය කන්න බොන්න ඕන විදිය දෙමෝපිය ඉස්සරහා ඉන්න ඕන විදිය මේ හැම එකක්ම තේරෙනවා මොකක් තියෙන කෙනාටද? ධර්මයේ අහලා ප්‍රඥාව දිනු කරගත්තු කෙනාට මෙන්න මේ ධර්මලා ධර්මතා ලක්ෂණ පහ ශ්‍රද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා මේ සීක බල ධර්ම නිතරම වඩන කෙනාට මරණාසන්න මොහොතේ ආචින්න කර්මයක් හැටියට ඒ ඉස්මතු වෙලා ඒකාන්තෙම මරණින් මත්තේ මොකක් වෙනවද සුගතියට යෑමට උපකාරයක් වෙනවා හැබැයි කලක් තිස්සේ නරකය පුරුදු කරපු කෙනාට අකුසලයේ පුරුදු පුහුණු කරපු කෙනාට පංච සීලයට විරුද්ධව කටයුතු කරා නම් ඒක කාලයක් තිස්සෙම පුරුදු පුහුණු කරා නම් ඒකත් අකුසල ආචින්න කර්මයක් හැටියට අවසාන මොහොත ඉස්මතු වෙලා මරණින් මත්තේ කොහේ යනවද දුගතියට යෑමට
හේතුවක් වෙන වග හොඳට මතක තියාගන්න. එතකොට දැන් කර්ම කීයක් පැහැදිලි කරාද? තුනයි. පළවෙනි එක ගරුක කර්මයකුත් ඉස්මතු වුනේ නැත්නම්. ආසන්න කර්මයකුත් මැරෙන වෙලාවෙදී ඉස්මතු වුනේ නැත්නම්. ආචින්න කර්මයකුත් ඉස්මතු වුනේ නැත්නම් ඉස්මතු වෙන්න තියෙන ඊළඟ කර්මය මොකද්ද? කටත්තා කර්මය. ඒක ඊතරම් හොඳ එකක් නෙවෙයි. කටත්තා කියන වචනේම තේරුම දුබලයි කියන එක. මොකද්ද? ඔව් දුර්වලයි දුබලයි ඒ කර්මය. ඔයතු දන්නව නේද? සමහර රෝග හැදිච්ච ඇත්තෝ රෝහල් වල මැෂින් එකට දාලා තියෙනවා සති ගණන් මාස ගණන් ඒ මැෂින් එක ගහලා තියෙනවා. මැෂින් එක ගැලෙව ගම මොකද වෙන්නේ? මරණයටපත් වෙනවා. මැෂින් එකේ තියෙනකන් විතරයි හුස්ම ටික අල්ලගෙන ඉන්නේ. අපි කියන්නේ කෝමා තත්ත්වයට එහෙමත්පත් වෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න මැෂින් එකට දාලා තියෙනකම්ම හිත යම් ප්‍රමාණයකට වැඩ කරනවා. හිත වැඩ කරනවා. සමහරලාට අතපය ඇල්ලුවත් ඒව මොන වෙලාද? සීතල වෙලා අතපය මැරිච්ච වගේ. හැබැයි හිත මැරිලා නෑ. එහෙම අයගේ හැබැයි ස්වභාවයක් තියෙනවා. දැන් අපිට යමක් හිතනකොට අනේ මේ හිතන එක අකුසලයක්. මේ විදියට හිතුවොත් නම් මගේ මරණ මංචක යහපත් වෙනවා. එහෙම කියලා හිතලා ඒක අමතක කරලා වෙනත් එකකට හිත යවා ගන්න පුළුවන් ශක්තියක් ඔබට තියෙනවා. හැබැයි අර වගේ මැෂින් එකක ගහවෝ කෙනෙකුට එහෙම එක සිතුවිල්ලක් අමතක කරලා ඊළඟ සිතුවිල්ලට යන්න පුළුවන්ද? යන්න බෑ. එක තැන නැවතිලා එකම දේ හිතනවා. සමහර වෙලාවට යා නරක දෙයක් ගැන හිත හිතා හිත හිතා හිත හිතා හිටියනම් සති ගණන් මාස ගණන් ඒ මැෂින් එක තියනකන් ඒක හිත හිතා හිටිනම් යම් වෙලාවකද මැෂින් එක ගලවන්නේ ගැලෙව ගමන් හුස්ම ටික මොකක් වෙනවද? යනවා. හැබැයි යනකොට හිතේ තිබුණ නේද සිතුවිල්ල? ඒ සිතුවිල්ලට අනුව තමයි මොකක් වෙන්නේද? එයාට කියලා බේරීමක් නැහැ. ඊළඟ උත්පත්තිය නිර්මාණය වෙන්නේ ඒකට අනුවමයි. ඒකට කියනවා කටත්තා කර්ම කියලා. මනුස්ස ලෝකෙට ආවත් එහෙම අයගේ යම් යම් දුබලතා තියෙන්න පුළුවන්. බනාසන ඉඳගෙන ඔබට මතක් කරන්න ඕනේ නැහැ. ඔබගේ ලක්ෂණත් එබඳු අය දැක්කහමත් ඔබට යමක් තේරුම් ගන්න පුළුවන් මනසක් ඇති කියලා මම හිතනවා. ඒ නිසා එතරම් ඌ භයානකයි මේ සංසාර ගමන. මේ සංසාර ගමන නිර්මාණය වන්නේම ඔබත් මාත් කවදා හරි දවසක මොහුන පාන මොකක් නිසාද? මරණ මංචකේ ඇතිවෙන මේ කර්ම හතරෙන් එකක් අරමුණු කරගෙන හිතේ පහළවන චුති චිතට අනුවමයි මොකක් පහළ වෙන්නේද? ප්‍රතිසන්දි සිතක් පහළ වෙන්නේ. ඒ නිසා ගරුක කුසලයක් ඉස්මතු නොතින් ඒ සඳහා කටයුතු සිද්ධ කරගෙන තිබුණා නම් ඒ කාන්තෙම පරලව යහපත් වෙනවා. හැබැයි ගරුක කුසලයක් කරගත්තා නම් ආයේ හොඳට මතක තියාගන්න සංසාර ගමන අඳුරු වෙනවමයි. ගරුක කර්ම කරලා නැත්නම් ඊළඟට එන්නේ මොකද්ද? ආසන්න කර්ම. ආසන්න කර්ම කියන එක හරි ප්‍රබලයි. තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට කාටත් මේ ගැන කියලා තියන්න තරම් වටිනවා. එයාල තමයි වට වෙලා ඉන්නේ. ඒ අවසාන මොහොතේ යම් සිද්ධියක් හෝ සිදුවීමක් කරා ඇතිවෙන කර්මය ආසන්න කර්මය බවට පත් වෙන්න පුළුවන්. ඒක කුසල වුණොත් තමන්ට හොඳයි, අකුසල වුණොත් තමන්ට ඒක මහා විනාශයක්. ඒ කර්ම දෙකම ඉස්මතු නොවී තුන්වෙනි අවස්ථාවට පත් වුණොත් ඒ කිව්වේ ආචින්නකම්ම. හැබැයි ආචින්නකම්ම ඔබට දැන් ඉඳලා සකස් කරගන්න පුළුවන්. කාලයක් තිස්සේ ඔබ පුරුදු කරගන්න ඕන ධර්මතා පහක් පැහැදිලි කරා. මොකක්ද ඒවා? සීක බල ධර්ම කියලා. සීක බල ධර්ම කියලා කියන්නේ ශ්‍රද්ධා, සීල, සුති, ත්‍යාග, ප්‍රඥා. මෙන්න මේ කියන ගුණධර්ම ඔබගේ ජීවිත කාලයේ පුරාවටම නිරන්තරයෙන්ම සිද්ධ කරගත්තොත් හොඳට මතක තියාගන්න මරණාසන්න මොහොතේදී එය ඉස්මතු වෙලා මරණයටපත් වුනොතින් සුගතියකට යනවාමයි. අනිත් එක කටත්තා කම්ම. කටත්තා කර්ම කියලා කියන්නේ දුබල කර්ම. පින්වත්නි
සමහර අයට අපි කොච්චර මේවා කිව්වත් සමහරු හිතනවා අනේ ඕක මරණ වේලාවට කරගන්න එකක් නේ ඕක මං ඒ වේලාවට කරගන්නවා කියලා මං ආයේ මුලට යනවා මරණ වේලාවට බන මතක් කර කර ඉන්න පුළුවන් වේලාවක් නෙවෙයි ඒකත් හොඳට මතක තියාගන්න ඇයි මං මුලිනුත් කිව්වනේ පොඩි වෙලා මැරෙන්න සිද්ධ වුණොත් ඉතින් තැලිලා එහෙම මැරෙන්නේ නැද්ද මැරෙනවා ඔය කන්දක් හරි ඇඟට ඇවිල්ලා නේද තාප්පයක් හරි පෙරලිලා ඒ වෙලාවට බන ටික මතක් වෙයිද නෑ එහෙම නැත්තම් මහ මොහොතේ ගලා ගහගෙන ගියොත් ඉතින් එහෙම වතුරකට අහු වෙලා ගියොත් ඉතින් එහෙම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයටපත් වුණොත් ඉතින් ගිනි ගොඩකට වැටුණොත් ඉතින් අපි නොසුතු වේලාවට රියදු පාරේ යනකොට රිය අනතුරක් වෙලා ජීවිතක්ෂයටපත් වෙන්න පුළුවන් ද බැරිද කොහේ හරි රණ්ඩුවක් කෙන වෙලාවට තමන්ගේ ඇඟ කපාගෙන යන පිහියනුම් කීපයක් වදිනවා ওই වෙලාවට මේ කියන ධර්මතා ලක්ෂණ ටික මතක් කරගන්න පුළුවන්ද බෑනේ එහෙනම් මරණ වේලාවකදී මරණ මංජකේ මං හදා ගන්නම් කියලා ඒව දැන් පැත්තකට දාන්න ලෑස්ති වෙන්න එපා මරණ මංජකේ ඒ තරම්ම තීරණාත්මකයි ඒක අධිකරණයක් තීරක මධ්‍යස්ථානයක් මොකක් නිර්මාණය කරනද ඊළඟ භවය නිර්මාණය කරන හැබැයි ශ්‍රද්ධා සීල සුති ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්ම නිතර වඩපු කෙනාගේ මරණ මංජකය සුවදායක කරගන්න පුළුවන් ඒකයි මට ඔබට කියලා දෙන්න උවමනා වුනේ පිනතුනේ මේ සමාජ ජීවත් වෙනකොට අපට පරිසරයේ ගස් කොළන් ඔබ දැකලා තියෙනවනේ සමහර ගස් අපි හිතමු රූක්ෂ පොල් ගහක් කියලා ගොඩාක් වෙලාවට කෙලින් ගිහිපු පොල් ගස් අපි වැඩියෙන් දකින්නේ ඇලවෙච්ච ඒවද ඇලවෙච්චනේ කොහාට හරි ඇලවෙලා තියෙනවා දැන් මට කියලා දෙන්න ඕනේ කොයි වෙලාවක හරි හුලඟක් ඇවිල්ලා ওই පොල් ගහ කඩාගෙන වැටුනොත් කියන්නේ මරණයට පත් වෙන එකනේ පොල් ගහ කඩාගෙන වැටෙන්නේ පින්වත්නි ඇලවෙච්ච පැත්තටද නැත්නම් අනිත් පැත්තටද බර වෙච්ච පැත්තටනේ ඇලවෙලා තියෙන බර වෙලා තියෙන පැත්තට තමයි නැත්තේ එහෙනම් මතක තියාගන්න ඔබත් මාත් ගත කරන මේ ජීවිත කාලේ අපි දැන් මේ වෙනකොටම යන්න ඕන පැත්ත බැර වෙලා තියෙන්නේ නේද අපි කියන්න අකමැති වුණාට එක එක්කෙනා අපි ස්වාමින් වහන්සේලා හැටියට වුණත් ගිහි වැයත්ව හැටියට වුණත් මොනවා හෝ පැත්තකට බර වෙලා තියෙන්නේ ඒක හොඳට මතක තියාගන්න බුදුහාරෝ දේශනා කළා ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි පබ්බචිතස්සපි උපකාරානි පුඤ්ඤානි දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි හොඳ සුවපත් හොඳ සැපවත් ජීවිත ගත කරන්නට නම් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ පැවිදි ජීවිතේ කාටත් මොකක්ද අවශ්‍ය කරන්නේ පින අවශ්‍යයි පින අත්‍යවශ්‍යයි එනිසා පිනෙන් ඈත් වෙලා පවට බර වෙලා තිබුණොත් මට කියලා දෙන්න ඕන උනේ බර වෙච්ච පැත්තර නම් දෙයනේ ගහ වැටෙන්නේ මම අකුසල කර්මයන්ගෙන් පාප කර්මයන්ගෙන් මගේ මුළු මහත් ජීවිතේම පේවිලා නම් කැපවිලා නම් අකුසලේම නම් මගේ ජීවිතේ තියෙන්නේ හොඳක් ඇත්තෙම නැත්නම් ආය චුත වෙනකොට දනංජානිට වගේ ආසනාවක් ලැබෙන එක හදීසියෙන් තමයි වෙන්නේ නේද ඈ එහෙම නැත්නම් කොහෙද වැටෙන්නේ දුගතියට වැටෙනවාමයි කියන එක මතක තියාගන්න හැබැයි පුදුමේ කියලා කියන්නේ භයානකකම කියලා කියන්නේ අපායට ගිහිල්ලා නම් ආයේ මෙහෙ ගැන හිතන්නවත් හම්බෙන්නේ නැහැ ආයි චාන්ස් එකක් ලැබෙන්නේ නැහැ. ආයි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නිරයට ගියෝතින් මම මේ උදේ ගිහිල්ලා හවසෙන්නම් කියලා මේ ගන්දරට නැත්තම් තංගලට වගේ ගිහිල්ලා එන ගමනක් නෙවෙයි කොහෙද? ඔය කියන මහගෙදර. සමහර අය නිතරම මම මහගෙදර යනවා මෙහෙ ඉන්න බෑ කියලා කියනවනේ. හැබැයි ඔය කියන යථාර්ථවාදී මහගෙදරට ගියෝතින් එහෙම අවුරුද්දකින් දෙකකින් එන්න ලැබෙන්නේ නැති වග මතක තියාගන්න. අඩුම කල්පයක් කොච්චරද බුදු අපේ කල්පයක් දෙසි නෑ බුදුහාමුදුරුව අපිත් දකින්න නැති බණත් අහන්න නැති ඒ කාලේ අපේ මේ සමාධි මහත්මයා හොඳට ඒ ගීත දෙනවනේ නේද ඔබට රස විඳින්න ඒව හරි ධාර්මික ගීත හොඳ ධර්ම අවබෝධයක් තියෙනවා නිවන් දකින්නට පෙන් මදි වෙන්නේ නැති ඒකයි තවමත් සංසාරේ ඒ නිසා මේවා නිකම්ම රචනා වෙච්ච ගීත නෙවෙයි අපේ රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ
ता वटिन दहम पद विवरणे करमीन मे रचना कर लीन मेल को अर्थयाक् එනිසා ඉඩක් ලැබිච්ච වෙලාවේ කවුරු මොනවා කිව්වත් පිනට දහමට ඔබට නැඹුරු වෙන්න පින්වත්නි ආයේ පින් කරගත්තොත් හොඳට මතක තියාගන්න මරණින් මත්තේ කිසිම ඥාතියෙක් මේ ඉන්න අය ආයේ හම්බෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ආයේ එහෙමනේ දැන් ඔයත් දැකලා තියෙනව නේද වෙලාවත් ගොඩක් ගිහිල්ලා මේ සමහර අය නැති වුණාම කාලයක් ගිහිල්ලා තව කොහේ හරි ඉපදිලා මොනවද කියන්නේ අර පෙර පුනරුත්පත්ති ගැන කියනවනේ පෙර හිටපු තැන් කියන අය ඉන්නවනේ මේ අපේ රටෙත් මම දැක්ක ඔයම මේ සිදුවීම් හත අටක් ඔය අන්තර්ජාලයෙන් මම දැකලා තියෙනවා ඒතර හිටපු තැන හරියටම කියනවා ඇඳපුවා ගිහපු ඉස්කෝලේ පාවිච්චි කරපු සෙරපු ඉඳලා අම්මා තාත්තා ඔක්කොම කියනවා ඉඩ කඩන් හැබැයි ආපු අයට ආයෙත් ඒ දේවල් ලියලා දෙනවද ඉන්න අනිත් සහෝදරයෝ මේ අපේම මල්ලි නේද ඇවිල්ලා ඉන්න කියලා එහෙම දෙනවද එනම් යමක් තේරෙනව නේද? මැරිලා ගිහිල්ලා ආයේ ආවත් ඉන්න අය එහෙම ගන්නෙ නෑ. සසර අපි තනියෙන් යන්න ඕනේ පින්නතුනේ. ඒ නිසා මේ සංසාර ගමනේ අපිට පිහිට පිනිස පිරිසරණ පිනිස තියෙන්නේ පර්ස් එක නෙවෙයි බැංකු පොත නෙවෙයි මොකද්ද? පින් පොතම විතරයි. පින් පොත පුරව ගනිමු. ලෝකයා රටේ මිනිස්සු මොනවා අපිට කිව්වත් කමක් නෑ. පිනෙන් පිරිච්ච ජීවිත ගත කරන්නට මේ වගේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධව අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට අපි පින් දෙනවා ආශිර්වාද කරනවා ඔබට මේ සඳහා උදව් උපකාර කරන අපේ මේ සමාධි ආයතනයේ මේ පින්වත් චානක මහත්මයා අපි දීර්ඝ කාලයක ඉඳලා හඳුනා ගන්න ඉතා වටිනා විදිහට මේ වැඩසටහන් රට පුරා මේ ප්‍රදේශ පුරා සංවිධානය කරනවා ඒව මහ පිනක් සසරට ඒ වගේ මේ සඳහා දායකත්වය දෙ නැත්තෝ අපි නම් වශයෙන් සඳහන් නොකලත් මායේ පිරමද යම් අවබෝධයක් නැහැ. ඉතින් මේ දින කීපයක් පුරාවට මේ වැඩසටහන වල දායකත්වයෙන් දරන වෙති. ඉතින් ඒවා ඉතාම වටින පින්කම් හැටියට අපි මේ වෙලාවෙ සිහිපත් කරනවා. ඒ වගේම අද දවසේ මේ උත්තුංග පින්කමේ ධර්ම දානමේ පින්කමේ සද්ධාවන්ත දායකත්වයේ දරමින් ක්‍රියා කරන්ට යෙදුනා වාව්ව ගල් කැටි හේන පදිංචි උමේෂ් දඩල්ලගේ සහ රුවන් සම්පත් යන පුතුන් දෙපළ පින්කමේ ආරමුණ හැටියට සටහන් කළ තියෙනවා 2019 කියන්නේ පහුගිය අවුරුද්දේ පෙබරවාරි 27 වෙනි දින දිවියෙන් සමුගත් සුනිත් දඩල්ලගේ අපගේ ආදරණීය පියාණන්ට මේ උදාාර පුණ්‍යානුමෝදනාව පරලොව සුගතිය පිණිස වේවා කියන සාදු ප්‍රාර්ථනා අපගේ ආදරණීය මෞතුමිය කේඩී සිරානේ අම්මට සෙත් පතල තියෙනවා හරි වටිනවා දරුවන් හැටියට අම්මා තාත්ත වෙනුවෙන් තාත්තට පින් දෙන්න අම්මට දිගාසිරි පතලා ධර්ම දානමේ පින්කමක් ඉල් මස පුරපසලුස්සක් පොහේ දවසේ 2020 මුළු රටක් ලෝකයක් යම් තැනක නැවතිලා කොරෝනා ව්‍යසනේ හමුයි අසරණ වෙච්ච වෙලාවේ ඒ සිත්වලට දහම් බිඳක් ලබා දෙමින් ධර්ම අවබෝධය ලබා දෙන්නට පන්සලේ හාමුදුරන් වහන්සේගේ ගරු කටයුතු අපේ නායක හාමුදුරන් වහන්සේලගේ අවවාද අනුශාසනා ලැබමින් මේ පින් කමල දායකත්වයේ දැරිමි තාමත්ම වටිනවා. එහෙමනම් මේ දීර්ඝ වූ සංසාර ගමන සුවදායක කරගන්නට වාසනාවන්ත කරගන්නට අර්ථාන්විත විදියට වටිනා ධර්මකාරණා රසක් මේ කාලය තුල සාකච්ඡා කළා දේශනා කළා. ඒ තුලින් උපදවාගත් මේ සියලු පින් කුසල් විශේෂයෙන්ම මේ ස්ථානය මහා පෞරාණික වටිනා ඓතිහාසික පින් බිමක් මේ ස්ථානයේ වැඩහිඳ අපවත් වී වදාළ මහා යතිවරයාණන් වහන්සේලා මහා ශ්‍රේෂ්ඨ කැපකිරීමක් උන්වහන්සේලගේ මුළු මහත් ජීවිත කාලයම සිද්ධ කරලයි මේ ඓතිහාසික පින්බිම රැකගත්තේ මං හිතන්නේ අෂ්ටඵල බෝධින් වහන්සේ නමක් මේ ස්ථානයේ වැඩ ඉන්නේ වාව වනවාසල පුරාණ රජ මහ විහාරය කියලා කියන්නේ ඒ වගේම අපේ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ පිරිවණක් පැවතුණු එකම විහාරස්ථානයේ හැටියට මේ පිම්බිම ඉතිහාසයට එකතු වෙනවා ශාසනික ඉතිහාසයට. ඒ වගේම අපේ අතිපූජනීය කිරින්දේ සෝම ස්වාමින් වහන්සේ, ඒ වගේම අපේ අතිපූජනීය ධම්මවංශ ස්වාමින් වහන්සේ ආදී මහා යතීන්ද්‍රයන්න් වහන්සේලා නායකත්වයේ ධර්මයෙන් උන්වහන්සේලගේ මුළු මහත් ජීවිත කාලයම කැප කරලා රැකගත් ඒ වනවාසල පුරාණ පින්බිමට වර්තමානයේ නායකත්වයේ අනුශාසකත්වයේ අපේ අතිපූජනීය කඹුරුගමේ ගුණරත්න නායක හාමුදුරන් වහන්සේ තුන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අපේ කලණ මිතුරු
කමරුගමේ පුඤ්ඤරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදී සද්ද විහාරික ස්වාමින් වහන්සේලා සද්ද වේතන්ද සත්පුරුෂ භාවයෙන් සලසා දෙනවා. ඒ නිසා මේ පිම්බිමෙහි වැඩ හිඳ අපවත් ඒ වදාලේ මහා යතිවරයන් වහන්සේලටත් සිව්පීරුවේ සියලු දායක කාරකාදී නමින් මිය ගියා වූ සෑම දෙනාටමත් මා මුලින් සඳහන් කළ ඒ දඩල්ලගේ සුනිත් දඩල්ලගේ ආදරණීය පියතුමා ප්‍රධාන මිය ගිය හැමෝටමත් සදහම් ශ්‍රවණය කළ පින්වත් සුදීන් ඔබ හැම දෙනා නමින් මියගේ සෑම දෙනාටමත් මේ උදාර පින අනුමෝදන් වේවා උතුම් නිවනටම පත් වේවා ඒ සාදෝ සිතින් ඉදම් මේ ඥාති නං හෝතෝ කියන ගාථාව කියලා පින් දෙන්න සියලු දෙවියෝ මේ උදාර පින පින් පරුරක් හැටියට අනුමෝදන් වේවා ඒ උතුම් දෙවියන්ගේ දිවිමය ආශිර්වාදයේ බලයෙන් අපේ ගරු කටයුතු කමරුගමේ ගුණරත්න නායක ස්වාමින්ද්‍රයන්න් වහන්සේටත් අපේ කල්යාණ මිත්‍ර උභය විහාරාධිකාරී අපේ පරිවෙනාධිපති පූජනීය කමරුගමේ පුඤ්ඤරතන පඬිත හාමුදුරන් වහන්සේ ඇතුළු සද්ද විහාරික සියලු ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලටත් මේ සම්බුදු සසුන තුල අමිල සාසනික මහ මෙහෙවරක් සිද්ධ කරන්ට උන් වහන්සේලට යෝධ ශක්තිය නිදුක් භව නිරෝගී භව නිරන්තරේම ලැබේවා ඒ සත්පුරුෂ භාවයෙන් සාධෝ කියමු. මේ උතුම් සද්ධර්ම දේශනාවේ පුණ්‍යවන්ත දායකත්වයේ සැපයෝ වාව ගල් කැටි හේන පදිංචි උමේෂ් දඩල්ලගේ සහ රුවන් සම්පත් යන එපින්වත් දරුවන් දෙපළටත් ඒ පෞල්වල පින්වතුන්ලා හැම දෙනාටමත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ සෑම දිනාටමත් තුනුරුවනේ අනන්ත ගුණ මහිමෙන් යහපත් දිවි රැකවරණයෙන් නිදුක් භව වේවා නිරෝගී භව වේවා මුළු මහත් රටටත් ලෝකයටත් මේ සියලු කරදර බාධක වදුරු ඉක්මනින්ම පහ වෙලා නිදුක් භව පිරුණු රටක් උදාවන්නට ලොවක් උදාවන්නට යහපත් දෙවියන්ගේම ආශිර්වාද පැතුම් අපට ලැබේවායේ සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති මේ විදිහට කියන්න බුදුරුවන පිහිටයි සදහම් රුවන පිහිටයි සංඝ රුවන පිහිටයි සදාමට තුනු රුවන් පිහිටයි සාදු 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 පින්වත්නි ඔය ඇත්තන්ට වටිනා ජීවිතයට ගත යුතු ගත හැකි ඉතා වටිනා කාරණා ප්‍රයත්නංගේ මනසට හදවතට දැනෙන විදියට හදවතට කතා කරලා පින්නතුණි අපි මේ ජීවත් වන මේ කාල පරාසය තුළ උතුම් ගුණ ධර්ම ඇතිව අන්‍යෝන්‍ය යුතුකම් ඉෂ්ට කරමින් පින් දහම් කරමින් ජීවත් වනට කියන කාරණාව මැනවින් උන්වහන්සේ දේශනා කළා සා උන්වහන්සේ අපි ආශිර්වාද කරනවා ගොඩඋඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති රූපවාහිනී ගුවන් විදුරුයි ධර්මදේශක ගෞරවහාර වල්ගම ස්මීද අපේ හාමුදුරන් වහන්සේට මේ ආකාරයට ශාසනික කටයුතු සිද්ධ කරන්නට නිදුක් නිරෝගී චිරජීවනය දිගාසී සම්පත් සැලසේවා ලැබේවා කියලා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා